අන්තිමටම කරපු MCQ එක මොකද්ද? පහේ. එනද පහේ අන්තිම MCQ එක මොකක්ද? කරපු මොන මතක නැහැ මම කරා මම 13ක් කරා 14ක් කරා 15ක් කරා 15නේ. 5 10 නේද? රයිට් 15 16 17 34 රයිට් අපි අද මේ යම් ප්‍රමාණයක් කරගෙන ප්‍රයත්න දෙමු 200ක් නැහැ ඉතින්. කොහොමත් වැඩි කරගෙන යමු අපි වැඩි මේ ओगुल्लो අනිවාර්යෙන් මේ වෙනකොට අනිවාර්යෙන්ම දෙයි. පාස් පේපර් දැන් කරන්න ඕනද? මම හැමදාම අතෝ කියන්නේ. පහෝගිය බල ප්‍රශ්න පත්‍ර නැවත නැවත මොකක් කරන්නද? කරන්න ඕනද? මොකද ඒවයි කරනකොට එකම ගණන් කරා කියලා මේ පුළුවන් වෙන කතාවක් නෑ. හැමෝටම එක පාරක් කරන්න සල් දැන් බලලා ඒකවත් මොකක්ම ෆයිදාවක් නෑ. හැමෝටම එක පාරක් හරි ගණන් බැරි වෙනවා. එන කරුණා කරලා පිස්සු කරලා දුන්නොත් පාස් පේපර් උත්තර නෙමෙයි මම තවදා මැත් ටික කරලා මේ ටික කරලා ඉවර කරලා ටියුබ් කරලා ගන්න හදනවා ඔය ළමයි කියන දේ පොඩි පොඩි දනනවා නම් මේක සාප ගන්න එක නම හදනවා අයි ටියුබ් කරනවා ඒ ප්‍රශ්න කරනකොට තමයි ඒව මතක් වෙන්නේ මේක මතක් වෙන්නේ හරි මේ ප්‍රශ්න වලින් මතක් ගිය චිත්ත වෙනවා ඔයා මිට අමතර වැඩි මාරේ කරන තමන් තනියම ස්වාධීනයක් කරනකොට පසුදී වගේ ප්‍රශ්න පත්‍ර ටික අරගෙන භාග කරන ටික අහන්න මුලින්ම අරකට හදා ගන්න ඕනේ ඔන්නතරට යවන්න හරි අනිවාර්යයෙන්ම මේක ඔන්න තමයි හදන්නවා මේ වටික එක පාරින් වැඩේ ගැසිලා යනවා. ඒක එකක්. හරිද? ඊළඟ කෙමිස්ට්‍රි එක තමයි දෙකක්. සිප්ස එක. සිප් ඉතින් ඔ සිප්ස හොඳේ ලම් කගෙන් හරි අහන්න පුතුන් කියාවි. සිප්ස එක කාටද කෝල් එකක් කරා මම ක්ලාස් එකක් කරන ගමන් ඉන්නේ ඔන්ලයින් මම පළට එන්න. ඔය දැන් එන්න ඕන. අන්න හරි. අන්න හරි. අර ලොකු බිල්ලි නැත් ගන්න එකට. और दोबारा क्या करते हैं ना लेकर रातों बार भी नहीं आती हैं अरे तो ओगल वाले मारे में प्रश्न बात तोड़ी का कराना होगा पाहुगी एमसीयू भी कराना होगा पाहुत की जड़ी कराना होगा आने वाले कराना केमिस्ट्री का तो देंगे अपने पार्षद साइंस सुपीरियर में कराने पहली तरह का खाताव को නැවත වතාවක් අහන්න රැඩයිම දින්ද නැත්තම් වීඩියෝ එක බලද්දම බලුවා. කර්මන්තසේ වීඩියෝ බලන්න පරිදි දුරට සත් දෙක තුනක් හතරක් දෙන්න බලන්න. ජර්මන් වීඩියෝ පහක් හතරක් වගේ දෙන්න බලන්න. බලනකොට හතරේ තියෙන වාඩද ගන්නට ආයම පාරක් තියෙන මතක් වෙනවා. නැත්තම් ඔයාලට වෙන්නේ මොකද්ද මේ? අමතකලා ගිහිල්ලා පොඩි අස්ථාවර බවක් දෙන්න පටන් ගන්න අනේ වැඩි අවුල් එකේ. හරිද? අනිවාර්යෙන් වැඩේ කරගන්න හරිද කරන්න බැරි වෙන්නේ නැහැ අනිවාර්යෙන් ප්‍රශ්න දැන් අපි දැන් ඕක දැන් අපි දැන් පරිසරසය ඉවර කරලා ස්වාභාවික නිෂ්පාදක කල් ඉවර කරත් හැටිය අපි පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර උත්තර ලියන මොනවද පරමාන්ත මේ සී කොටසේ ප්‍රශ්න පිටර සී කොටසේ ප්‍රශ්න පිටර ඉවර කරන්න ඕන උත්තර තමයි ඒක වැඩි කොම්ප්ලිකේටඩ් ඉතින් ඔයාලා අනිවාර්යෙන් දෙන්න ඉන්න මේ 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 දැන් මේ කල් සීමා තුනේ අනිවාර්යෙන් පහුගිය විභාග ප්‍රශ්න පිටර කරන්නට ඕන ඒකේ තමයි ඔයාලා ප්‍රැක්ටිස් එක හම්බෙලා අර අමතකම වී නීති සිද්ධාන්ත ටික මේකෙත් එකතු කරලා දවුව කරේ ට්‍රයි අපේට පටන් ගමු හරි පාලස්සනි ගන්න හරි අනිත් එක නම් ෆයිල් පේපර් එක කරලා තියාගෙන දවුව කරන්න කියලා මේ ගිහිද්දා මම ගන්න කීයක් කරාද කරලා තියාගෙන පේපර් හොදේ කර ටයිමින් කරලා කරන්න ටයිමින් එකට කරන්න ටයිමින් එක හදාගන්න සෑහෙන උත්සාහ කරනවා කොහොමද පහල ABC ත්‍රිකෝණයේ BC පාදයේ कनेक्शन एक उल्ले नाने एबीसी त्रिकोणे बीसी पादे का डीपी का अंत बीडी टू बीसी देखा तो तुम्हारे पास पर दिया एबीसी त्रिकोणे वर्ग वाले वर्ग से जिन्होंने तीन नाम एबीसी त्रिकोणे वर्ग वाले वाले को पसंद आने लगे राइट गान क्या नहीं एबीसी एबीसी त्रिकोण अपनी क्या नहीं දැන් ඔය ABC ත්‍රිකෝණ ත්‍රිකෝණීය මොකක්ද කිඳ මත කිසිම දෙයක් කියලා නැහැ අපිට කිය අපිට ගන්නත් බෑ මේ කියලා නැත්නම් අපිට කියන්න බෑ මේක මොන ත්‍රිකෝණයක්ද කියලා. ඉතින් නිකන් අඳින්න ඕනේ. හරිද?
නිකන් ABC ත්‍රිකෝණයක් කොහෙද? ABC ත්‍රිකෝණයක් තියෙනවා. A BC ත්‍රිකෝණයක් තියෙනවා. හරි. BC පාදයේ මත BP ද ඇත්තේ. BC පාදයේ මත BP ද තියෙන්නේ. දෙකට තුනක් වගේ බලද්දී. તો BD ට දෙකයි BD BD ට දෙකයි DC ට තුනක් වෙන විදිහට. හරි. දෙකට තුනක් වෙනවා මේ සම්පූර්ණ දිගේ එකක් මෙයාට කොටස් තුනක් මෙයාට විදිහට තියෙනවා. DM එකට. අපි ගන්නන්නේ ABC ත්‍රිකෝණ වර්ගසංකලන 30ක් නම් ABD ත්‍රිකෝණ වර්ගඵලය කියලා. ABD ත්‍රිකෝණ වර්ගඵලය. ඔයයි ABD ත්‍රිකෝණය. කිසිම කෝණයක් ගැන සඳහන් කිරීමක් නැත. කිසිම කෝණයක් ගැන සඳහන් කිරීමක් නැත. දැන් මොකද කරන්නේ? දන්නද මොකද්ද? ABC ත්‍රිකෝණයේ වර්ගඵලය. ABC ත්‍රිකෝණයේ වර්ගඵලය දන්නු නම් අපි ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට ප්‍රකාශනයක් ලියාගමු. හරි. දැන් ABC ත්‍රිකෝණයේ වර්ගඵලයට ප්‍රකාශනයක් දෙනකොට භාගයේ ආධාරක පාදක තුන ලම්බුසකේ කරන්දරි. ඒක තමයි අපේ සමීකරණය. දැන් මෙතනදී අපිට සිද්ධ වෙනවා ABC ගේ වර්ගඵලය දෙනකොට වර්ගසීමාවල 30 සමානයි භාගයයි ආධාරකය. අපි ඉතින් ආධාරක ගමු මේක. ඇයි හේතුව? ආධාරක ඒකම හේතුව මොකද? යා එතන දැන් අපි අහන්නේ නැහැ ABD ගේ වර්ගඵලයනේ. ඉතින් ABD ගේ වර්ගඵලය නම් අහන්නේ අනිවාර්යෙන් අපිට මේ මේ න්‍යාව සෙට් කර න්‍යාව තමයි දන්න ප්‍රධානම දන්න தත්ය. ඒ හිඳ මෙයාට කියා ගන්න. ආධාරක BC ලම්බ සීල ලම්බ උස අපිට දන්න සිද්ධ වෙනවා. හරිද? ලම්බ උසක් ගන්න සිද්ධ වෙනවා. පොඩ පුතම වෙන අඩිකින් මම පරතක පරලි කියලා මම පොකක් කියලා දෙනෙක් ගන්න මේක හරි. හරිද? හා. මොනවද? දැන් අපි තියනකොට දැන් මෙයාගේ වර්ගඵල 30යි. හරිද? භාගයේ ආධාරක BC ලම්බ සමගත්ත මම ගන්න x කියලා. ABD ගේ වර්ගඵලය දිනකොට භාගයේ ආධාරකයේ ගත්තොත් එහෙම අපි BD කියලා
ලම්බ උස කියනද ගන්න වෙන්නේ ලම්බ උස ඔබ අපර වඩාලේදී මේක මේක මේකට දාගත්තම මොකද නැත්තම් මේක කර කර වැඩි කොට අපි මෙහෙම දාගත්තම වැඩි කොට පැහැදිලිව පේනවා නැත්තම් පොඩක් කියන පැහැදිලිවක් කරනවා මේ මොකද ඇත්තට හදන්නේ කියන පස්සේ මොකද මම දාලා තියෙන්නේ මේ වෙනම මෙතන පොඩක් අනිත් පැති පෙරලා නැත්තම් අපිට අද පොඩක් අමාරු වෙන්නේ මේ මේ තීරුම් කරනවා लंबो मटमेंगे ලම්බෝස කියන ආකාරය කියන්නේ ලම්බකය ශීර්ෂය ඉන්න ශීර්ෂය උස ඉඳන් ලම්බ උස ගන්න ඕන ඉතින් x තමයි වෙන මොකක්වත් නෑ එහෙනම් x දැන් ගැටලුවක් තියෙනවනේ මොකද ගැටලුව දැන් මොනාකාර පැහැදිලි සාහසුද්දෙම මේක සහ මේක වෙනුවොත් එහෙම අපිට උත්තර ගන්න ඕන දැන් මම මේ මේ ඒරියාද දැන් වත් බලන්න මේක මේ බලන්න ඕන මොකද වෙන්නේ මෙයාගේ මෙයා මෙතන මෙතන කොට ඇයි මම මේ මෙතන හිතන්නේ බෙදලා හිතන්නේ මේ x එක නොදන්න x එකක් නේ ඔය x එක තිබ්බොත් ලඩ අපි දින x ටෙස් පහලගමු සමීකරණය බෙදුවොත් එහෙම ඒකයි බෙදන්න මම හිතගත්තේ එහෙනම් මම මෙයා මේක බෙදනවා මෙහෙම ඔබ මේ ප්‍රකාශ කරේ a සමානයි භාගය b b වැඩි කිරීම x මේ x මේ x වෙනවා මේ භාගය මේ භාගය 30 බෙදීම a සමානයි b c බෙදීම b d කියලා කියනවා දැන් BC හා BD ගම් කරන්දරයක් නේ BC හා BD කොහෙත්ම කැපෙන්නේ නැහැ නේ ඒකට දැන් අපිට සම්බන්ධයක් ගන්න පුළුවන් ඇයි අපිට කිව්වා ගන්නේ BC ද CD දෙකට තුනක් කියලා BC ද CD දෙකට තුනක් කියලා ඒ කියන්නේ BC BC ද BD හා DC BD හා DC නේ BD ද DC BD ද DC දෙක තුන අනුපාතයි අපර තේරෙනවා තුමතාවක් BD සමානයි දෙවතාවක් DC කියලා. මේ වගේ ඒවා තුනක් මෙයාට තියෙනවා. මේ වගේ ඒවා තුනක් මෙයාට තියෙනවා. මේක අසමාන ප්‍රතිමාවක් කියන අනුපාතය අපිට පුළුවන් අනුපාතය මේ ආකාරයට සම්බන්ධ කරගන්න. හරි. අනිදා ඔබලට දැන් BD කියන කෙනා තියෙනවා BC. BC කො BC. ආ මෙතන BC මෙතන BD. මෙතන BC තමයි දැක්කේ BC හා BD එක ගන්න BC හා BD එක සම්බන්ධ කරනවා BC වෙන්න BD වෙන්න පස්සතාවක් BD සමානයි BC හරි ඒක BD වගේ BD BD කොටස් කියන්නේ දැන් මේ මේක වෙලා තියෙන්නේ සම්පූර්ණ කොටස් පහකට බෙදලා තියෙන්නේ සම්පූර්ණ කොටස් පහකට බෙදලා ඔහොම පහකට දෙලා දෙකක් මෙයාට තුනක් මෙයාට දීලා තියෙනවා. දැන් අපි කරගන්න ඕන BC හා BD න්‍යාය ප්‍රකාශනයේ BC හා BD අතර සම්බන්ධයක් කොට ගන්න. BC හා BD අතර සම්බන්ධයක්. මොකද සම්බන්ධය? BC BC හා BD අතර සම්බන්ධය මොකක්ද? BC හා BD අතර BC මඟක් තියෙන DC වැරදි. BD හා DC අතර සම්බන්ධය මොකක්ද? මොකද එහෙම දැම්මොත් දෙන්නේ කපාර ගන්න ඕනේ කරන්නේ. කපාර තමයි ඒ වට තුනක් ගන්න පුළුවන් ඉන්නේ. මොකද කියන්නේ කොහොමද b මොකද bc හා bd අතර සම්බන්ධය සම්පූර්ණ bc දිග සම්පූර්ණ bc දිග කොටස් පහකට බෙදලා මේ සම්පූර්ණ bc දිග කොටස් පහකට බෙදලා ඒකෙන් දෙකක් සමානයි b d එහෙම මේ සම්පූර්ණ bc කියන පාදය කොටස් පහකට බෙදලා බෙදලා ඒකෙන් දෙන්නේ සමානයි b d වල එහෙනම් bd වල ඕක ප්‍රකාශන අඳිනවා පුළුවන් එහෙනම් නැත්නම්
उत्तरे दुला उत्तरे තුන තුන යන්ත්‍ර උත්තර තුන ඔච්චර දෙයක් නගලන්න දෙයක් නැහැ රූපේ ඉඳන් යනගෙන ගන්නන්න පුළුවන් නමුත් මම කියා දෙන්න ඕනේ තමයි ඇන්නේ මේ රූපෙම තමයි මේ ගියේ පොඩක් පෙරලලා නැති නැත්නම් අපිට මේක තේරෙන්නේ නැති නේ පොඩක් අමුත්තක් දැනෙන නේද ඒ මේ උත්තරේ ඕනේ නැහැ කාන්දී ත්‍රිකෝණේ වර්ගඵලයේ මුලින්ම ත්‍රිකෝණේ වර්ගඵලය කියන්නේ ලොකු ත්‍රිකෝණේ වර්ගඵලය ලොකු ත්‍රිකෝණ වර්ගපත් වර්ග 20 ක්‍රම 30ක් නේ તો 30 සමානයි භාගයේ ආදාරණය BC ලම්බෝස x ඔන්න ඒ වගේ කියන්නේ BD ABD ක වර්ගඵලය මතක මෙන්න මෙයාට වර්ගඵලය ඉතින් මේක මෙයාට වර්ගඵලයේ a නම් a සමානයි භාගයේ ආදාරණය BD වෙච්ච ලම්බෝස කියන්නේ ආදාරණයට ලම්බකය ශීර්ෂයේ යන්නේ ශීර්ෂයේ මෙහිදී ඉන්නේ ආදාර මෙහෙම කරලා ලම්බකය මොකද ලම්බකයේ ලම්බකයේ අංශනමක් පෙන්නනවා ඉතින් මේ උස මෙතන මේ උස වල මේ තියෙන එක්ස්පර්ට් ඉතින් මේ තියෙන එක්ස්පර්ට් තමයි. ඒක ලබුස එක්ක තමයි. x කියන වැඩක් නෑ නේද? x කියන උත්තරයකට ඕනේ නෑ. ඉතින් x කපා ගන්න පුළුවන්. අර මුලින්මතු ප්‍රකාශයේ මේක බෙදලා. මෙයා නෑ බෙදුවා. ඒක තමයි මේක බෙදලා. මේ x මේ කරන මේ බල මේ බල කරනවා. ඒකම වෙන්නේ 30 පිටින් සමානයි bc පිටින් bd කියන. මේ bc හා bd කපා ගන්න ඕන. නැත්නම් උත්තරයකට නෑ. එහෙනම් bc හා bd කොහෙද ඉන්නේ? මෙන්න bc මෙන්න bd. BC හා BD සම්බන්ධයක් අපි තවසල් සම්පූර්ණ BC දිග කොටස් පහකට බෙදලා ඒකෙන් දෙන්නේ තමයි BD කියන්නේ. එහෙනම් BD වලට ඒක අංශ කරලා අපල දෙනවා. Right. අදක් मगर අසවනේ සතියේ එක් වතාවක් විතර සතියේ කපාරක් අපි දෙක වතාවක් විතර පොතක් කියනවා තමයි කියවන්නේ කලින් කියන අපි කියන්නේ අලුත් පොතක් කියනවා ඒක තමයි මේ ගන්න කිව්වේ පොත් කියවන්න පුරුවෙන් එක තැනේ ලොකු මේක ඉවිදෙට පොත් अर्द
හරි. ඊළඟට. 10. රූපේ දැක්වෙන ABCD යන පැත්තක දිග 5 cm වූ සමිත දොස්රේකි. X මුත්තේ කේන්ද්‍රයේ A1 අතර Y මුත්තේ කේන්ද්‍රයේ C2. වෘත්තකයේ මායම් 5 cm වේ. පාඩ කරලා කොටසේ වර්ගඵලයක් ඉන්නේ. මැද කොටසේ වර්ගඵලයක් මම මතකයි මේ වගේ ගන්න මම පිටතින් පේපර් එකක් තියෙදුවා. හරිද? දැන් ඊට කලින් පේපර් එකක් හදපු කරලා නැහැ අපිට. දැන් අපිටදී මේ ගාණට ගැලපෙන ගාණට ගැලපෙන විදිහට වැඩේ කරප ගන්න ඕන. ගාණට ගැලපෙන විදිහට අපි වැඩේ කරප ගන්න වැඩේ කරවද්ද මේක මේ අලව මේ ගාණ චෙක් කරගන්න. හරිද? ඔර කරන්න වැඩේ කොහොමද ඉන්නේ? දැන් මෙතන මේම මුදයක් තියනවා හරිද මෙන්න මේක කේන්ද්‍රය මෙන්න අනිත් ටික මෙහෙම තියනවා හරිද ඔහොම ගිහිල්ලා ඔන්නෝද මේක විතර කීපේ මේක වයි මේකත් සෝ තියනවා අරකට සෝ දවසරයක් මොකද හේතුව සමිත දෝෂේ වගේ වර්ග සංඛ්‍යා 25යි. ඒකෙන් මේ කැලේ මේ කැලේ එකට උත්තරේ නම වැරදි දේ මොකද්ද? මේ වගේ හැඩයක් අපි වර්ගඵලයක් මොකද ගන්නවද කියන එක. මේ වගේ හැඩයකට වර්ගඵලයක් මොකද ගන්න යන්නේ එක ගැට. ඔතන තියෙන ගැටලුව. එහෙම නැහැ. අවුලක් නැහැ. මේව කරමු. මෙන්න මේ මෙන්න මේ මහත්මයාගේ කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මම වර්ග සෙන්ටිමීටර 25 කියන්නේ සමිත දෝෂයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 25 මෙයා අඩුවොත් මොකක්ද කරලා දෙන්නේ කියලා 25 වුණොත් කරුණු කරලා මොකද වෙන්නේ 25 කියන්නේ වර්ග සමිත දෝෂයේ වර්ගඵලය හරිද ඒකින් අඩුවොත් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය මට ලැබෙන්නේ මොකද අන්න අපිට අවුලක් වුණ මෙන්න මේ කොටසක වර්ගඵලය කීයද කියලා වර්ගඵලය ඒ වගේ කැලි දෙකක් තියෙනවා. ඒ වගේ කැලි දෙකක් තියෙනවා. ඒ වගේ කැලි දෙකක් මෙහෙ දෙකකින් ගුණ කරමු. දැන් මොකද මම මෙහොම තියෙන්නේ? මෙන්න මෙතනින් මම වගේ ඉවරයි. සම්පූර්ණ මෙන්න මේ 1 සහ 2 වර්ගඵලෙ දීලා තියෙනවා. මොකද කරේ? කේන්ද්‍රික ඛණ්ඩ වර්ගඵලෙ එහුවා. සමිත දෝෂයේ වර්ගඵලෙ ගියේ කියලා අඩු කරා. උතර මේකෙ කිර කියලා ඒ වගේ දෙන්නෙක් දෙකකින් ගුණ කරමු. මේ සම්පූර්ණ කිනාවේ මේ සම්පූර්ණ වර්ගඵලය මම අඩු කරනවා කියන දේ මේ ප්‍රමාණය මම අඩු කරනවා ආයෙත් 25යි. ඒකෝ. ඉතින් සම්පූර්ණ සමජ ක්‍රොස්සේ වර්ගඵලය 25යි. සම්පූර්ණ ක්‍රොස්සේ වර්ගඵලය අඩු කරනවා මේ ඉතින්. මොකක්ද මේ තියෙන්නේ? මේ තියෙන්නේ දෙන්න දෙන්නගේ වර්ගඵලය. එන සරද 25. ඔව් කියන්නේ. ඔය පස්සේ කවුද දෙවලා 25 50යි.
පනහයි පින්තතාවගේ පනහයි පනසතාවක් වෙන පනහයි පහ ගැනීම හතරයි දැසුම් කරලා 25 දින 50 දන 50යි 5 ගැනීම හතරයි 50යි 5 ගැනීම හතර දින 25 50යි 5 ගැනීම හතරයි දින 25යි උත්තරය අංක කීයද උත්තරය අංක 4 වගේ ඉන්න ඕන පොඩ්ඩක් එතන පොඩි උත්තර පොඩි වෙනසක් වෙලා තියෙනවා නේ හරි උත්තරය ඔය උත්තරය ආද වාල්ට උත්තරය ආද තමයි ඔය උත්තරය ආද හරි නේද उत्तर यार बंदे पढ़ना मैं उत्तर बार की मैं हाथ में नहीं उत्तर को ढांढा करता था इस बार भी पढ़ा करता था ना देखा देखा बोले बिसुल है उत्तर यार ना पढ़ाई का भी तो ना दरों इस बार किया तीन है ना उत्तर है क्या मतलब හරිද මම පොඩ්ඩක් කියන්න හරිද මම දන්නේ ඊළඟට දාන ප්‍රතිරණ 10 30 මම මෙතන ප්‍රශ්න දෙකක් මම අතල්ලා ආවේ ඒකට තමයි දාන ප්‍රශ්නයක් මම පොඩ්ඩක් කියන්න කිව්වා දුරුස්තිනීක 10 10 කොට කියන 18 ABC ත්‍රිකෝණයේ ABC අංක නඩුව ABC ත්‍රිකෝණයේ ABC ත්‍රිකෝණයේ මෙතන අංක නඩුව AB ට BC එකට දෙකයි ආ AB ට BC එකට දෙකයි. ඒ කියන්නේ AB වගේ දෙකක් සමානයි BC. හරි. ඒ කියන්නේ මොකද? කෙනෙක්ට හිතෙනවා මෙන්න මෙහෙම. ලෑන් එක කරදී කියලා. මේ කියන්නේ AB හා BC ගේ පාදවල දිග අනුපාතයන්නේ. ඒ කියන්නේ මෙයා සෙන්ටිමීටර එකක් නම් මෙයා සෙන්ටිමීටර දෙකයි. මෙයා වගේ දෙගුණයක්. මෙයා වගේ දෙගුණයක්. ඉතින් AB වගේ දෙගුණයක් වෙයි BC ගේ. ඒකයි තේරුම. අනුපාතයක් ආවේ ඇටි මොන දේ කරන්නේ කලින් අනුපාත කියාගෙන ගන්න යනවා. මොකද ගන්න කියලා මම අනුපාත කරන්න නම් වෙන්නේ. මොකද ගන්නේ මහා විකාර වල වලම යනවා. ඒවත් එක්ක කොහොම පැටලෙන්න පුළුවන්. AC වල AC පහයි මුල පහයි. AC පහයි මුල පහක් නම් අපි කරනවා මොකද? BC කියලා. එහෙනම් එහෙනම් වැඩේ පාරු මේ මම දාගන්න මෙහෙම. අයිදෙරස් දාමු. මෙල කරන්න දෙයක් නැහැ ඉතින්. ඒක තේරෙන්න ඕන මේ පාදයට සම්බන්ධ වූ දිල තියනවා. කර්ණයන් දිල තියෙන්නේ කරදී සම්බන්ධ මොකද්ද? අයිදෙරස් දාලා වැඩේ ක්ලෝස් කරගන්න. හරිය වර්ගයේ පහයි මූල පහේ වර්ගය සමානයි BC කියන වර්ගයට BA කියන වර්ගය. හරි කස් ලියුවා. මෙතන උත්තර නම් අසරම 25යි වර්ග මූල පහෙන් 5යි 25 තව 5 135යි. BC කියන වර්ගය. BC අපි අපේ වණේ මොකද? අපේ වණේ BC එන BC වල තියාගන්න. මොකද අපිට ඕන කියලානේ. BA ඕනේ. BA තමයි BA ඕනේ.
අන්න AB කියනවා BC ඇතුළේ තියාගමු. AB කියන්නේ BC වගේ භාගය. එහෙනම් B AB කියන්නේ BC දෙවිව දෙකට යාගමු. සුකර 105 සමානයි BC වර්ග ධන BC වර්ගෙදීම 4. 105 සමානයි 5යි BC වර්ගෙදීම 4යි. 5යි 100 සමානයි BC වර්ගට. එහෙනම් BC කියන්නේ 10යි. ඒක 10 කියන අර පුළුවන්. දැන් මෙතනදී පොඩි දෙයක් කියන්න තියෙනවා. 100 සමානයි BC වර්ග ගන්නකොට 100 ධන හෝගෙන BC වෙන්න ඕන. කාදාවත් දිග වෙන වෙන්නේ නැහැ. ඒ හිමල ධන උත්තරේ තිබුණා 10යි. උත්තරයක්ද? පහ. මේවා නම් හිතේ හදනවා ගණන්. හොඳේ. මේවා සාමාන්‍ය හිතේ හදනවා ගණන්. ඕන නම් මෙතන ටිකක් පොඩ්ඩක් උත්තර පටලිය ඇත්ත කමක් නැහැ. සියලු දේවල් හිතේ හදනවා ගණන්. ඒක සරල ගණන් තියෙනවා. 19. ගණන් කරා. මේක නම් හොඳ උත්තරේ. ආවද? ගැලම හරිද? ඉතින් එක්තරා වක්‍රයක සාමිතික අක්ෂ සමීකරණයේ x සමානයි √3 වෙනවද? මේ වක්‍රයක් දැන් මෙහෙම සීනක් තමයි. දැන් සමහරක් තමයි ඉන්නවා ඉතින් මේවත් තාම බැලුවද? තමයි ඇදී දැන් දැන් මාත් එක්ක ඕගොල්ලෝ අවුරුද්ද කාට වඩා වැඩි කාල ප්‍රමාණයක් වැඩ කරලා නම් තියෙන්නේ වැඩ කරානේ අවුරුද්ද පුත අවුරුද්ද වැඩි දැන් මම අවුරුද්ද මාස තුනක් සාමාන්‍යයෙන් අවුරුද්දයි මාස තුනක් මාත් එක්ක වැඩ කරුම මේක හරියට නම් බලා ඉඳද්දී අනිවාර්යයෙන් වර්ධනීමක් වෙනවම තමයි අනිවාර්ය වෙනවා බොරු කියන්න ඕනේ නැහැ මාත් එක්ක මම කිව්ව විදිහට කියන්නේ මෙහෙමයි මම පන්ති යවන හැමදාම ඒවල බුරුකතා නේ මම කියන්නේ පන්ති ඇවිල්ලා අර මම දෙන වැඩ පිළිවෙලක් තියෙන්නේ මේ ගණන් ටික හදන්න පාස්වර්ඩ් මෙඩික් කරන්න මේක බලා ගන්න මේක කරගන්න මේක පස්පාරක් ලියන්න ඒ ට්‍රැක් එක වරද්දලා තියෙනවා මේක ඉන්නවා නම් අනිවාර්ය මේක නම් වෙනවද නැති ගේමක් නැහැ ඔය තමයි මොන වැරියුම් කරනද කරලා නැහැ ඒක අතිශයින් ෂුවර් එක කරලා නැහැ සහ ඔය වැඩ ඔන්ලයින් කාලේ තියෙනවා දුන්නේ පිස්සු කරලා ඒ තමයි එක දාන්නේ ඒක කාලාකත් මේ වැඩ පිළිවෙල වැඩ කරගොලා මේක වල වරදින්නේ නැහැ ලොගෙත් වරදින්නේ නැහැ වරදින්නේ නැහැ යකෝ ඕනහත් ගොන් හරකට දෙනවා ඕන මෝඩ ළමෙක් આવොත් එන මේ වැඩ ගොඩ වැඩ කිරිල්ලද කොච්චර පේපර් කරුවොත් පාස් පේපර් කරන්න හැදුවා රීසෙට් වෙන්න කරන්න හැදුවා මේවා කරනවා මෙහෙම කරලා ලියවල එකම දේ කර කරනකොට ඕන නම් එකම දේ වෙන්නේ කරනකොට තේරුම් ගන්න බුලෝ දැන් අර ගානකට බහිනකොට තාමත් ගානකට බහින්න හිතෙන්නේ නැහැ කියන්නේ පට්ටම කියන්නේ ඒක ලෙඩක් හොදේ ඒකන හේතුව මම හදලා දුන්නා මම කියන්නේ සමහර ගානත් මේව ගන්න හොදේ මේව සරල ගන්න මේව ගන්න අත්දලා නෝ මීටරේ වැටෙන්න ඕන සරල දේවල් නිසා පේපර් එක අසකිනවා ගානක් එක පොඩ්ඩක් අවුල් ගියපු මම විකාර රූපී ගහන් තියනවා ඒක ඇත්තම පිළිගන්නවා ඒක නමුත් බොහොමයක් ගත්තොත් ගණන් දැක් හදාගන්න පුළුවන් මට්ටමේ ඉන්න ඕන එම කෙනෙක්ව හදාගන්න පුළුවන් මට්ටමේ ඉන්න ළමයි එකක් දෙකක් බැරි සාමාන්‍ය දෙයක් නමුත් බොහෝ බහුතරය හදාගන්න පුළුවන් බව පත් වෙලා තියෙනවා ඒකත් ලැබෙන්නේ අර ගණන් ටික හදලා ප්‍රැක්ටිස් එක කොහොම හිතන විදිය ඒක ගණන් ගන්න වෙන ඕන දේවල් ඒක තමයි දැන් මේකේ මොනවත් එක්තරා වක්‍රයක සම්මිතිකක් සමීකරණය දැන් සම්මිතිකක් සමීකරණය කියලා කියනකොට පොදු හරිය ගත්තා 4 BC වර්ග 4 BC වර්ග බලපන් ඉතින් පොදු හරියකට මොන පූජ්‍ය ප්‍රශ්නද බං ඔය අහන්නේ
පොදු හරය ගත්ත BC වර්ග. හතර ගත්ත පොදු හරය හතර BC වර්ග ගත්ත BC වර්ග පහ BC වර්ග. පොදු හරය ගත්තේ. දැන් ඕකත් නම් මැජික් වගේ නේ ප්‍රශ්න. මෙහෙනම් ලබන්නේ සුළු කිරීම. දැන් ඔය මේ 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 පොදු හරය ගන්න සුළු කිරීම මෙහෙම මේ බෝඩ් වල මම 30 100000 ගුණයක් මම මේ සුළු කිරීම කරන ඒවා. සුළු කිරීම මොකද මේ 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 අපේ ඕ ලෙවල් පොඩි අටේ හැටි මැද සුළු කිරීම තියෙන්නේ. ඕවා බැරිනම් කොහොමද බැරි නම් ඉතින් ගණන් කතා ගන්න. හරි තමයි තේරුම් ගන්න කොහොමද මේ මේවා හදා මේවා සම විභාග ගන්න කොහොමද පිසුද කරන්න බෑ කොපේ විභාගෙ. ගන්න දෙයක් නැ නතර කරලා. මේවා දැන් නිකන් නැතිින් වෙන්න ඕන මේවා වෙන හිතෙන් ගන්න ඕන දේවල් මේවා හිතෙන් හිතෙන් හිතෙන්. කල්පනා කළා නම් මොකද මේ පොත්වල දෙන දේවල් මේ මේ බෝඩ් එකේ දෙනවා පෙන්නන්න ඕන හින්දා. නමුත් සුළු කිරීම හදා ගන්න ඕන දැන්. පේපර් එහෙම නැත්නම් පේපර් කරන්න ඕන. පේපර් දාසල මම අර කිව්වා වගේ මේ පේපර් එක දාසල 5ක් 3 4ක්වත් කෙරෙන්න ඕන. නැත්නම් මොකද මේ කරන්නේ? විසුද? විහිළුවක් තමයි ඒක. අග්ගා දෙනවා කරනවා මේක තමයි මේ ඉන්නේ කියලා. මේකේ සමීකරණයේ සමීකරණ x සමානයි විදුරු කියනකොට වැඩ ගුරු එකට අග්ගාලා අදාළ වල කිව්ව වෙනවා. හරි. දැන් x සමානයි විදුරු ගත්තොත් එහෙම. ඕකම දිකෝ. දැන් මේ වක්‍රය කොහෙන් කියන්නේ? උපරිමයක් වුණත් අවමයක් වුණත් එයාගේ හරි මැද තියෙන්නේ මෙතනලු. හරිද? හරි මැද. ඒ කියන්නේ කොටිම පොත්තේ මොකද? මේ වක්‍රය මෙහෙම ගියත් මේ වක්‍රය මෙහෙම ගියත් මෙයාගේ හැරෝ ක්ලක්ෂේ කණ්ඩායමේ x අගයෙන් තමයි. දැන් ඕක කියනකොට ආන්දු ගුඩු කරනවා නම් අන්න ප්‍රශ්නයක්. මෙයාගේ සම්මිතිකත් සමීකරණ x සමාන වෙනතුළු. ඒ කියන්නේ මේ වක්‍රය මෙහෙන් ගත්තත් මේ වක්‍රය මෙහෙන් ගත්තත් මෙයාගේ වර්ගන නැත්නම් හැරෝ ක්ලක්ෂේ කණ්ඩායමේ x අගයෙන් ඍතුමය. එරවන කෙනෙකුට කියනකොට අන්තර නෝ සමානයි. දින දීපෙදීම දෙකයි කියලා මේක නම් මේකට කොහොමද කියලා තුපි ෆේල් හතරක් නැහැ. අයියෝ මේව ගන්න කොච්චරද විභාග වලද? පේපර් වල. දැන් මේ ගත්තේ මේ වක්‍රේ කොහොම කියලා? උපරිමයක් දාමු කියලා කියන්නේ දැන් අපි මේ ගන්න අහන්නේ වක්‍රේ සමීකරණයක් ගන්න කියන්නේ. වක්‍රේ සමීකරණයක් ගන්න දැන් ගන්න A කවුද B කවුද C කවුද කියලා හොයන්න ඕන. ABC වගේ ඉවත් තින්නේ. C ගැන අන්තක් කන්නේ. දැන් මේ ගන්න තාමෝට කිව්වොත් මෙ කියනවා අන්තක් කන්නේ පහක් වේ කියලා. යන්තකන්නේ පහවේ කෝ පස්සේ ප්‍රතිපත්තම කෑගෙන හිටුම කරා ගන්නම් වෙන්නේ නැහැ. මෙයා වයිකපර දන පොරේ. ඒ කියන්නේ වක්‍රය මෙහෙම ගියත් මෙහෙම ගියත් මෙයා වයිකපර පහයි. ඒ කියන්නේ වක්‍රය එහෙම ගිහිල්ලා මෙහෙමවත් මෙහෙ ගිහිල්ලා මෙහෙම ගියත් අන්තකන්නේ පහයි. C පහයි. එයා වයි සමානයි. AX වර්ග ගන්න BX දන පහ. කෙලිමේ ලියන්න ඕනේ. එහෙම බලනකොට තේරෙනවා උත්තරය කොහොමද හදලා තියෙන්නේ. එහෙම බලුවොත් මේ උත්තරයන් දෙක කොහොම හතර කියලා 2 3 2 5 2 3 5 3ම වැරදි. මොකද C තියෙන්නේ 5ට අංක 1 සහ අංක 4 කොහොමද? එහෙනම් AB වහක තියෙන ගෙම තියෙන්නේ. දැන් හරියට කියනවා අවමාගය වෙන හතරක් කියලා. අවමාගය වෙන හතර කියන්නේ මේ කණ්ඩායම ගත්තොත් මෙයාගේ y අගය හැරොන් ක්ෂේත්‍රයේ y අගය වෙන හතරක්. එහෙනම් මේ C එක කියන්නේ හැරොන් ක්ෂේත්‍රය. මේ වක්‍රයේ මෙහෙම ගිහිල්ලා කොහොම ගිහිල්ලා ඔන්න ඔය එකක් තියෙනවා. මෙහෙම උඩ යන්නේ නැහැ. බලමු. හරි. ඒතර මෙතන හැරෝ මෙතන සාම්මිතිකත්ව සමීකරණයේ x සමානයි ඍතුරක් නම් හැරෝ ක්ලක්ෂේ කණ්ඩායමේ x අගය ඍතුරක් වලට අග බීටට වැටෙන්න ඕන. ඍණ 2 ඉනන් කෙලින්ම හැරුම් ක්ලක්ෂේ කණ්ඩායමේ x අගේ සමානයි ඍණ b b 2 ඒ නෝට් පෙරලා බලන්න ඕනේ වක්‍රයක හැරුම් ක්ලක්ෂේ කණ්ඩායමේ x අගේ නිර්ණයක් ගන්න පාවිච්චි කරන තියෙන්නේ මොකද්ද මම පාවිච්චි කරන්නේ x සමානයි ඍණ b b 2 ඒ උත්තරේ බලන්න එතන ඍණ 6යි a සමානයි ඍණ b 2 වරක් දෙක 6යි ඍණ b 6යි a සමානයි b මොකද a හා b සමානයි කරා දැන් ඉතින් මේකෙදි a b සම්බන්ධයක් දැන් ඉතින් ගන්නනේ y සමානයි a x වර්ග b කියන්නේ 6යි කියලා මේ b ගේ 6යි එහෙනම් b කියන්නේ 6යි a x තරව මුළු සමීකරණය මේ a වලින් ලියන්න හරි දැන්
මෙතන b අකුරු මොකුත් නැහැනේ a අකුරු විතරයි තියෙන්නේ අපිට පුළුවන් ඒ වගේ හොයාගන්න කණ්ඩාංගයක් පාවිච්චි කරලා වක්‍රමත කණ්ඩාංගයක් පාවිච්චි කරලා වක්‍රමත කණ්ඩාංගයක් පාවිච්චි කරලා මොකද්ද වක්‍රමත කණ්ඩාංගයක් මේක පාවිච්චි කරන්න පුළුවන් මේක වක්‍රමත කණ්ඩාංග දෙකක් ගන්නවා එකක් තමයි මෙතන කණ්ඩාංගය පහේ බිඳුව බිඳුවේ පහ බිඳුවේ පහ හරිද නැත්නම් ඉර තුනේ ඉර හතර හරිද එතකොට එක්කෝ මෙතන y සහ x ට බිඳුවේ පහ දාන්න පුළුවන් y සහ x ට බිඳුවේ පහ දාලා ඒ වලට හොයාගන්න කිව්වොත් එම කරන්න හම්බෙන්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවා මොකද ප්‍රශ්නේ දැන් මෙතන කණ්ඩාංගයක් ගත්තොත් එහෙම මෙතන කණ්ඩාංගයේ බිඳුවේ පහනේ x අගේ බිඳුවයිනේ y අගේ පහයි x දාන බිඳුව කොහොමද මේකත් බිඳුව මේකත් බිඳුව ආයෙ පහ සමානයි පහක් ඉන්නේ එකකින් ගණන දෙයක් නෑ අපිට එහෙනම් මේක දාලා දෙන්නම් මෙතන කණ්ඩාංගයේ ඉන්න තුනේ දෙනවා අන්න ඒක ගන්න y සහ x එතකොට y සහ x දෙකම වෙනවා මෙන්න මෙහෙම වෙනවා මේ 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 නම් එනවා එහෙම හදන්නේ ඔයාලගේ මෙතනින් හරි ඔය දෙක අල්ලගෙන යනවා නේද ඔය දෙක දිග අල්ලන්න නම් බොහොම උත්තරේ ගන්න නම් හරි සමගණක් තියෙනවා පොඩක් ඉතින් ඒක කරොත් ඒක මට තේරෙන්නේ y සමානයි ax² දන 6x දන 5 මෙන්න මේ කණ්ඩායමේ y සහ x දෙක ගන්න ඍණ හතර සමානයි x කියන්නේ ඍණ තුනයි ඍණ තුනේ වර්ගය 9යි 1 x කියන්නේ ඍණ තුනයි එතන තුනකව හය මෙතන 18යි x දන 5 මේ වෙන ඍණ ඍණ සමානයි ඍණ 9යි a එක සමානයි a වලට එහෙනම් b සමානයි ඍණ b සමානයි 6යි උත්තර y සමානයි x වර්ග දන 6x දන 5 උත්තරයක එක හරිද දැන් අතේ මම පොඩක් පොඩ හැදුව ඔයගොල්ලන්ට ගන්න මේක ගන්න තියෙන දේවල් දිනු ගන්න a b c හොයාගන්නකොට වක්‍ර සමීකරණයක් හොයනවා c ගැන අන්තක් කන්නේ y කපල දෙක පහයි ඉන්නේ a දෙක දරත්තා සමීකරණ සමීකරණේ තියෙනවානේ ඒකෙන් ගන්න පුළුවන් මොකද සමීකරණ සමීකරණයක් ගන්න පුළුවන් හැරොක්ලස් කණ්ඩාංගයේ x අගේ කියන හැරොක්ලස් කණ්ඩාංගයේ x අගේ සමානයි මෙන්න b දෙක එකයි එක ඒකෙන් පුළුවන් මේ සම්බන්ධය ගන්න එවන ඒකෙන් පුළුවන් අපිට මේ AB එකම අකුරු දිහා ගන්න. ආදේශ ප්‍රණියා ආදේශ දාලා. ඒ බල මෙන්න මේ A හොයා ගන්න y සහ x ට වක්‍ර මතලක්ෂේම ආදේශ කරනවා. ඍණ මතේ ඍණ තුනේ ඍණ හතර. මේ හැරුණා කියන වක්‍ර මත මේ y සහ x අතර මම සූම මත A එකයි B හැර කියලා. તો ඒ උත්තරේ AB කියන මොහොත ලොගෙම කිව්ව තවත් පොකට තවත් මේකද අලකු මම කමයක්. නමුත් ඔයාලට මේ C කිව්ව හදනකොට පැහැදිලිව පැහැදිලිව තේරුම් කාරණාවක් තමයි මෙන්න මේක. අන්තක්කණ්ඩේ පහක් කියලා දිනවනේ. අන්තක්කණ්ඩේ පහක් කියලා තියෙන නිසා අන්තක්කණ්ඩේ පහක් කියලා දින දින ඉඳලා කෙලිම C5. ඒ කියන්නේ උත්තරේ එක්ක එකව එක්ක හතර. හරිද? අවමාක්ෂේ අවමාගේ ඍණ හතරක් කියලා දිනවනේ. අවමාගේ ඍණ හතරක් නම් සමිතිකත්වයේ ප්‍රතිතුමක් නම් හරොක්ලක්ෂ කණ්ඩායමේ නිරතුරු ඉන්න හතර. එහෙනම් අනිවාර්යයෙන්ම මේ දෙකේ තේරුම් ගන්න පුළුවන් මේ වක්‍රය අනිවාර්යයෙන් මොකද්ද? අවමයක් කියලා. වක්‍රයක් අවම වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒව ලගේ ධන වෙන්න ඕන. එහෙනම් ඒව ලගේ ධන උත්තරයක් තියෙන්නේ අංකකේ විතරයි. අංකකේදී ඒව ලගේ එකයි. ඒ කියන්නේ මොකද්ද? වර්ගයේ පදයේ සම්පූර්ණකේ. මෙන්න මේ ඒ ධන වෙන්න ඕන අවමයක් වලදී. එහෙම උත්තරේ තියෙන්නේ අංකකේ විතරයි. ඒකයි අංක උත්තරය. අංක පහයක තියෙන අංක පහේ ඒව ලගේ නිරුමයි. ඊළඟට කවුරු මොකද වෙන්නේ? ඉතින් ඔන්න මේ කර්මකාරක ඔක්කොම පුළුවන් වාක්‍ය සමීකරණ අත්කල සම්ම ගන්න. උත්තරය ඇත්තේ කොහොමද?
ගැලමයි හරිද ගැලමයි පොඩක් කතා කරන්න ඔය සෙකන්ඩ් චයිල් ළමයි ෆස්ට් චයිල් ළමයි පොඩක් කියන ගැලමයි තේරෙනවද හරිද දැන් අපි දෙයක් සාකච්ඡාවට භාජනය කරනකොට දැන් අපි ඒ තීරි කරුණු කාරණා දැන් සෑහෙන කාලාන්තරයක් තිස්සේ කතා කරගෙන යනකොට හදා ගන්න බැරි වුණත් ඔයාලට පුළුවන්කම තියෙනවනේ කියනකොට ගන්න සංකල තේරුම් ගන්නට හදා ගන්නට ගන්න अंक हरी निवस असल ऋजुपोल उत्तरे उत्तर मुखा देस उत्तर मुखा दें अभी कौन मे किया किसी में कौन है तू अरे बताए पोलगा ही जिगवाद में तू अभी कौन किया पोलगा उस बात में कौन किया ने पोलगा होगा उठ देख कौन दूर लो मुखा देख क्या नहीं मैं हर उठे देखिए हाँ मेहमान दें आप बड़ा मुखा दूर उतरे हैं उतरे मुखा फिर लो मैं मोदी क्या नहीं उतरे मोदी क्या नहीं फिर लो मैं दें बोल गा आप क्या अभी किधर का मुख्य किधर का किधर किधर आदमी के उत्तर में तो मैं डैक करना देने अभी किधर को लाखा मारो किधर के जाने रोग हर दिन तो किधर दिमाग में है ना पोल का दिमाग में है हर दिन मैं तो ना किधर बताती हूँ निवासी इतनी दौरा पाम मुरा है सीटे दौरा නිවසේ පාමුලට දොර කඩා වැටේද නැද්ද කියන එක සම්බන්ධව දැන් මේ පොඩි අවබෝධයක් ගන්න ඕනේ මොනවද කියන්නේ දැන් මෙතන ඉන්න දැන් මේ බර්ම මොඩියනේ තීට මොඩිය හරි දැන් මෙතනදී වාර තියෙනවද මෙන්න මේක මේ පොල්තරු මීටර් අටක් උසයි නම් යාන්තම් හරි යාන්තම් යාන්තම් කියන්නේ යාන්තම් කියන්නේ හරියටම හරියටම පොල් ගහ හරියටම පොඩ්ඩක්වත් වැඩිවත් අඩුවත් නැතුව හරියටම මෙන්න මේ විතර ගේ උඩ වැටෙන නම් මෙන්න මේ දුර කීයක් වෙනවද හරියටම පොඩි පොඩ්ඩක් අඩුත් නැහැ වැඩිත් නැහැ හරියටම මේ පොල් ගහ මේකම උඩට වැටෙන නම් මේ දුර කීයක් වෙනවද
होना कर क्या दी अनिवार्य में इधर ना मेक साउंड तो होए नहीं मेक आ ओम तो आंटे देखे था मैंने ये तो कोई मेक होने टी का ना मेक संभवाद है नहीं मेक बदबाद है कैन टी का समान है संभवाद है जी बदबाद क्या है टी का समान है टैन इन्वर्स एक मेक क्या करो ये मैं टी का आंचे आज इस भाग में टी का आंचे खाते इस भाग होते हैं ना අඩු මොනවා 30 වගේ තෝරන එකක් තකිනකො tan 30 ගන්නකො මෙතන නම් මෙතන වෙනකො කොහොනේ tan 30ක් නම් සමභාජය 8යි බදපාදේ මම ගන්න x කියලා tan 30 එකකට ගුණක සමානයි අර මෙදී x වල x සමානයි 8යි මුල 3යි මෙතන දැන් මොකෝ 8යි මුල 3 අටයි මූල තුන කියන්නේ මීටර 8ට වඩා වැඩි අගයක්. එවනේ tan 30 කියන්නේ අටයි මූල තුනක් කියන්නේ 13 13 වෙනවා කියන්නේ මේක 13 වෙනවා කියනවා එහෙම උත් එහෙම ඒක මොකක්ද ඔයාලා තේරෙනවද ඔයාලා තේරෙනවද මෙතන කෝණය 30 වුණොත් එහෙම කියන 45 වුණා වුණොත් එහෙම මෙන්න මේ දි කියනවා මීටර ආසන්න 13ක් කියලා 13 වෙනවා නේද එතකොට මීටර 13ක් ඒ කියන්නේ පොල් ගහ තියෙන්නේ මෙතන මීටර 13ක් දුරින්. ඒක පොල් ගහ වැටෙන ප්‍රශ්නයක් නෑ. මොකද මෙතන මෙතන මීටර 13ක් තියෙන හින්දා. මීටරට පොල් ගහ උසද? මීටර පහක් වැඩි කරොත් තියෙනවා. ඒක එහෙම කරන්න පුළුවන්. මෙහෙම කරන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් අපිට දෙයක් දුරින් කොච්චර උස දෙයක් වුණත් කොච්චර කියනකො මේ පොල් ටෙලිෆෝන් කරුවක් කියලා ටෙලිෆෝන් කරුවක් වුණත් කොච්චර දුරින් තිබ්බත් කොච්චර උස වුණත් දුරට යන්න අපේ ඇහැ ඒකේ උඩ බලද්දී හැදෙන කෝණේ පොඩි වෙනවා දුරම තියෙන බලද්දී මොකක්ම කෝණයක් නිකන් ඇස්මන්ට මෙවයි තියෙන්නේ හැබැයි ඒ වස්තුව දෙසට යන්න යන මොකද වෙන්නේ අපි හොඩ උඩ බලන්න ඕන ඒකේ මුදුර බලන්න ඕන ඒ කියන්නේ මොකද වෙන්නේ ළඟට යන්න කෝණය ලෝ වැඩි වෙනවා එහෙනම් මේ කෝණය අංශක 45 ට අඩු වුණොත් එහෙම 10කට ගෙදර ප්‍රශ්නයක් කරේ මොකද මේ දුර වඩා දුරින් ඉන්න මොකද අඩු කෝණයක් හදන්නේ පොළොව දුරින් ඉන්න හින්දා අංශක 45 කමක් වැඩි නේද ඇයි අංශක 45 කමක් දෙවන හරිය 10 පොළොව 10 මේ කුටට ඊට වැඩිලුත් දෙකෝ වෙන්නේ 45 වැඩි අවස්ථාවක් කොහොමද 60 tan 60 tan 60 තමයි සමුපාදිය දෙවියන් බලවත් x tan එක මුල් තුන සමානයි 8 විදීම x x කියන්නේ 8 විදීම මුල 8 විදීම මුල කියලා 4.6 ගන්න කියලා දැන් මොකෝයි වැඩි අන්න කෝණය අංශය 45 ඩිග්‍රී වුණොත් එහෙම ඒ කියන්නේ 60ක් නැගෙනම 60ක් වුත් එහෙම මේ x වල 4.6 ඒ කියන්නේ දෙන්නේ මෙන්න මේ විදිහට ඒ කියන්නේ හරියට එහෙම උත්තරේ කොහොම වැඩි වෙන්නේ කෝණේ වැඩි වෙන්න දින ආපාතක කෝණේ වැඩි වෙන්න දින එක කියන තමයි මෙයා ළඟට තියෙනවා එහෙනම් අංශක 45 හෝ අංශක 45ට වඩා වැඩි කරොත් තමයි මේ දීගා අංශක 45ට වඩා මේ දීගා වැඩි වුණොත් තමයි මොකද මේ 10 වෙනි දිනේ අවධානය අවධානමක් පවතින්නේ අපි කවදම දස පෙරලීමේ අවම අවධානමක් කියන්නේ අවම වශයෙන් අවධානමක් තියෙන මොන කොනක් තිබුණත් අවම වශයෙන් අවධානමක් තියෙන්නේ අංශක 45 තිබුණත් 45 තිබුණත් අවම අවධානමක් තියෙන්නේ ඊට වඩා වැඩිුත් එහෙම කොහෙද අවධානම එන්නේ වැඩි
අංශක 45 තමයි අවම අවස්ථාව. එදිනින් පස්සේ කෝණේ වැඩි නැහැ මොහොතකදීම ගහ පෙරලීමේ අවදානම කොහොම ගහ උඩ පැටින්න අවදානම මොහොතකට වැඩි. 45 වල අඩු ඕනම අවස්ථාවකදී ගහ පැටින්නේ නැහැ කී උඩ. ඒ උත්තරේ අංශක 45 ගන්න බෑ. ඇයි හිතුවොත් හැඩර වඩා වැඩි වෙන්න බෑ 45ට කුඩා වෙන්නත් බෑ 45 ගන්නත් පුළුවන් 45ට වඩා වැඩි වෙන්නත් පුළුවන් ඉහෙල කිසිමක් වෙන්න බෑ ඒක ඒ උත්තරය වැඩි ඒතර උත්තරය අංක කොහොම දෙක කොහොම හතර තමයි දෙන්න වෙන්නේ මට මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද හේතුව මෙතන අවම අවස්ථාව කියලා නැන්නේ අර අවම අවදානම පවතින්නේ කුමන අවස්ථාවේද කිව්වොත් අංශක 45යි හැබැයි තීට වැඩි 45 කියන උත්තරය ගන්නත් බෑ ඇයි ඒ තීට වැඩි 45 කවොත් 45 වෙන්නේ නැහැ නේ 46 ඉඳන් ඉන්නේ. එහෙමනම් මෙතන මේක ඉන්නේ. 45 හෝ ඊට වැඩි. එහෙමම ඉර ගන්න පුළුවන්. ඒ හිඳ අද උත්තරේ අපිට අංක 1 හෝ අංක 4 ගන්න නමුත් ඒක ප්‍රශ්නයක් නෑ මට දැනගන්න ඕනේ දැනන්න ඕනේ. මොකක් හරි සබ්ජෙක්ට් එකක් මොකක් හරි දෙයක් අපි ඉස්සරහට යන්න 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 යන්න. මොකද්ද? තීඩා 45ට අනුරූපද මොකද? තීඩා 40 තීඩා 45ට අනුරූපද කොහේ පොඩි වෙනවද කොහේ පොඩි කියන්නේ දුරට යනවා කියන එක. එහෙම හිතමු 10 මොකක් කොහෙද පෙරෙන්නේ. 10 පෙරෙනකොට ගේ උඩට එන්නේ. 3 45ට වැඩි වුණොත් එහෙම අනිවාර්යෙන් 10 වැටෙනවා ගේ උඩට. මොකද ආරම්භ කොනේ වැඩි වෙන හිඳ. නෑ දෙක නෙමෙයි. දැන් 3 දැන් මේ උත්තරේ මොකද? කොහොමනේ? ඒ කියන්නේ අංශක 45ට අඩු කොනනේ. අංශක 45 වල අඩු කෝණ කියන්නේ හානි නොවන දහන ආ හානි නොවීමනේ ආ හරි හානි නොවන හරි හරි හානි නොවන හරි උත්තර දෙන්න 45 වල අඩු වෙනවා ඔයාලා ගන්න කිව්වද හරි 45 වල අඩු වෙනවා බදුන් කිව්වේ අර හානි වීමනේ කියන එක හරි උත්තර උත්තරම දෙන්න right ඊළඟට රූපේ දැක්කේන්නේ ඒ දල තන්තුකඩ කඩකසා ඒ තීට කෝණයක් එසවි සිදු කරයි දලේ ස්කන්ධයේ ඒ ප්‍රතිශත ලගා ගල් කෙටේ වැඩි කරගත් ශක්ති ප්‍රමාණය නිවැරදි දැකන වර්ණය වන්නේ මොකක්ද යනවා අපි ගල් කෙටයක් ගෙන දී දැන් ගානේදී හොඳ අමාරු දැන් මේ ගණන් කරලා 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 දැන් මේ ගණන් වල ගියා තේරෙන්න ඕන මම කොට මෙන්න මේ කරනවා කියන්නකො පොඩ අමාරු උත්තරයක් කොට බලන්න ආ උත්තරය එනවා මෙන්න මේ මොකක්ද මම කියන්න වාර තාමත් තාමත් ගණන් හදනකොට පේපර් එකේ එන්ජි හදනකොට මේ ගණන් මොන පාඩමකින් කොටසක්ද දැන් උදාහරණයක් මේ ගණන් මොන කොටසකයිද මොන කොටසද ඉන්නේ ගණන්ද මොකද්ද හදන්නේ සිද්ධාන්තේ කියන කරුණ තාමත් ඔළුවට වැටෙන්නේ නැද්ද නැත්තම් දැන් ගණනක් දුර හිමීතනේ හරි සිරිදු ආකාරයට වැඩේ ඉස්සලා යනවාද මොකද කියන්නේ දැන් ज्ञान लमाई
තමන්න මොකද හිතෙන්නේ उत्तर මට්ටම ඔයාලා විසින් හදා ගන්න ඕන එකක්. හරි. ඒ උදව්වක් තමයි මට කරන්න පුළුවන්. අර මේ ප්‍රශ්න අහගන්න එක ඔයාලා විසින් සිදු කරගත යුතු කාරණාවක්. හරි. දැන් මේ කල්ලා තුත්තේව मेरा පිහිටීම වෙනසක් කරලා තිබින්දා පොතේ තේරුම් ගත විභව ශක්තියක් නේ අපිට ගබඩා ගන්න අවස්ථාවක්. එහෙනම් අපිට ගන්න මොකද? mg h කියන අපේ සම්බන්ධය මොකද? ගුරුත්වාකර්ෂණ ශක්තිය ගුරුත්වයට පිහිටීම වෙනසක් කරලා තියෙන ගුරුත්වයට පිහිටීම වෙනසක් කරනවා. ස්කන්ධයෙන් කියන දේ තියෙනවා mg h h කියන මොකද? දිගින් තුන වෙනස් වෙනවා. මෙන්න මේක. ඊගා මෙනෝ මේ නම් කිසියන්නේ එල් රිනල් එල් කොස් තීටාට ගත්තොත් එහෙම එලිනක එලියට එක රිනල් කොස් තීටාට ලැබෙනවා කියන උත්තරයක්ද උත්තරයක් තමයි ඉතින් මේ නිකන් a සමාන 0.6 සහ b සමාන 6y ලක්ෂ්‍යාගත රේඛාවට හරි මේක දැන් ගෙනින් දක්වා රූප ගැන කතා කරන්න ඕන තුන්වෙනි වැඩේ කරන්න දැන් මෙතන තියෙනවා 0.6 0.6 කියන ලක්ෂ්‍ය විශේෂ ලක්ෂ්‍යයක් 0.6 කියලා කියන්නේ තමයි මොකක්ද දක්වන්නේ මොනම කවිස හාන් කවිසක් දක්වන්න දෙනවා පොඩක් කියන්න මට 0.6 කියන්නේ කිසිම හැඟීමක් නැහැ කිසිම දැනීමක් නැහැ මට 0.6 කියන්නේ කණ්ඩායමක් පමණයි. ඒකවත් තේරෙන්නේ නැහැ. එතන 0.6 කියදී Tamanta මොකද දැනුනේ? ඈ? අදරයි බින්දුවේ 6 කියන්නේ තමයි දැනෙන්න ඕන කියන්නේ ඊ සරයාගේ දැනෙන්න ඕන බින්දුවේ 6 කියලා කිව්ව හැටිය මෙයා ඉන්නේ විශේෂ තැනක ඇයි තම බින්දුවේ 6 කියන්නේ කණ්ඩායම් කරේ ගත්තොත් එහෙම බින්දුවේ 6 y x අගේ බින්දුවයි x අගේ බින්දුවක් වෙන්නේ හැම වෙලාවෙම y මතුවේ එහෙනම් මෙතන ලේ කරද්ද
उन्हें कंडा में बिंदु है हाँ हाय भाई ना हाय हाय कोई नहीं था ना उन्हें हाय भाई था ना वो जी ग्रीन की पियों को उसका कोई आया था ना हाय भाई जब मम्मी का मम्मा का नाम थी मैं का मम्मा का नाम रहता है ना मैं किया देता हूँ मम्मी के हाय भाई लक्ष्य आग्रह ना रेखा की लक्ष्य आग्रह ना रेखा लंबो को दबाने का ना रेखा मेगा लंबो को दबाने का ना रेखा बिंदु है तू ना करा तमंग है ना जो मेरा लंबो को दबाने का रेखा बर हाँ करे तो बिंदु तू ना करा एक है ना बंदर अयो मेरे रेखा वही का पानी बिंदु है तूने एक है ना मैं यहाँ भाईया के समान दिन में तूने ये नाम तक कर दूँगा AB रेखा खंडे दिगर मूल दहाई अपना तरह AB रेखा खंडे हाई लंबा का रेखा सीधी चेतने करुँगे चेतने कराई ऐसे नाम AC CB अनुपात है मेरे A मेरे B मेरे का मूल दहाई मेरे का मूल दहाई ए बी रेखा वहां बी रेखा और सी वन के जरिए ना हमें कितनी है अब क्या है ए बी सी बी की ये क्या है ना वन निकल मार दी निकल गई अब मैं क्या दुबारा तो मैं का हाथ दूर मैं कहूँ उत्तर ना दाए को खाओ रुक लेते हैं अश्विनी सनुदी सनुनी निम्सर है तो सं इन्ना में हरी बाला का देख अंतरम में कहाँ है देख मैं किया ना मोहन दीदी एक बार मात के लोग ऐ किरवन्ने हेतु ने ये वो उसे एक बार गाना हाथ में दिया आपने कितनी सब ये बस एक एक बार क्यों चलता हो रहा है बड़ी अन्य वाली गाना एक बार किया वाला गाने सिस्टम में कोई नाम नाम होती देवी पार किया थे निवाय मोरू का एक एक नोट कमें तब मैं कहाँ ने एसी तो सीबी के अनुपात के नहाने एसी हाँ सीबी दुरा दोनों उपाते हाँ नहीं दिखिए दुरा पत्र उपाते दुरा ना दुरा दुरा आता ना उपाते हुए ना कल इतना मिलने देता ना कितने वाई मांगे थे मेरे पे एसी की दिखो है आगे ना सीबी की दिखो है आगे ना बेदुबार ना मान बाते करने पुरे मामूनों सारे केम अलग कर ला एसी की दिखो है ना देखना करना करना की मेरे कदम देते सीबी दिखो है ना मेरे करना करने देते मेरे वाई करने देते देखिए ना इतना है तो के बाल मैं दिखा देती हूँ ना कि हम मार कर देना या वो लेरे नो देख के हैटे ताक़ा लोगों मीड रेड सेटेन नो ना मेल आते हैं वाला तो दोनों में वो दहाई अपना
මේ කණ්ඩායම දෙකේ දුරුවට සමීකරණය කරනවා නම් y එක පාට වමට එක එක ක්ෂණේ හොයාගන්න පුළුවන්. b සමානයි x1 x2 ගේ පූර්ණ වර්ගය. දන y1 y2 ගේ පූර්ණ වර්ගයේ වර්ගමූලයේ සමීකරණය කරනවා නම් මෙදී මොකද? d කියන්නේ මූල 10නේ. x1 x2 මම ගන්නවා x අතරේ 6 වෙනි බිංදුව. 6 6 වෙනි 36. දන y ඍණ 6. y ඍණ 6 එයාගේ වර්ගයේ වර්ගමූලය. දැන් මම වර්ග කරමු. 10 වර්ග 10 වර්ග වර්ගමූල 10 වර්ග 10. 36 දන y ඍණ 6 වර්ග. මේ වෙනවා. මෙල 26 සමානයි y වර්ග මන්ද වර්ග කරමු. මුල් පදේ වර්ගයේ y වර්ග. පද දෙකේ ගුණිත දෙකේ y වතාවක් වෙනා 6 6 වර්ග. දෙවෙනි දෙක 6 වර්ග. ආසන්න පද වර්ගයේ 6 වර්ග 36. මේක වෙනදා. බිඳු සමානයි y වර්ග 12 y මේ දී උගම ප්‍රශ්නේ උත්තරය. 62. හරි. බිඳුවේ 6 6y මූල 10 තියෙනවා. දැන් සාධක කරන බලන්න. සාධක කරේ නැද්ද? ෂී බලමු පොඩ 100ක්ද බලමු. පොඩයි ආ
ඔයාලා වෙන උත්තරය ගන්න ඕනේ. ඔතනින් එනවා C = 36 / y / 6 වර්ගය. 64 = y / 6 වර්ගය. 64 = y වර්ග 12 / 36. 3 = y වර්ග 12 / ධන 28. y වර්ග ඍණ 14 / 2 / 28. වයින් 14 තන දෙවතාවක් වයින් 14 වයින් 14 වයින් දැන් නියමගේ සුළු ගීම් කරලා තියෙන්නේ ඒක ස්ටාර් කරනවානේ ආයෙත් කියන්නදයක් නැහැ වගේ එන උත්තරේ නම් දැන් තමයි ගන්න කියන්නේ උත්තර ගමු නැත්නම් මේක අපිට හදන්න බැහැ उत्तरे नहीं आ रहा था तो फिर मैं बता रहा हूँ
आगे दूसरे का भी दिखाई गांडपुर लंबक कथा क्या लंबक कथा तो मुझे क्या करना पड़ेगा बहुत ऐसे लंबक है ना मैं आगे ऊपर में घूम दिया है मैं आगे ऊपर में घूम दिया है रिजल्ट तो समान है अनुप्रम ज्ञान अनुप्रम का तरीका ए बी की अनुप्रम है वाई अंतर अंतर है हायर दिन है दिन देखो बिली में एक अंतर बिंदु और दिन है ए बी की अनुप्रम समान है अगर बिली में दिन है ठीक है ठीक एम ए बी समान है हाथ में दिन अनुप्रम है और ए बी क्या अनुप्रम अब ये बोला ओके परस्पर अति දැන් අපි දැන් ඉතින් ඔච්චරයි අපි දැන් කරන්න පුළුවන් දේවල් දැන් කරගත්තා දැන් අපි අහන්නේ මේ AC BC කියන අනුපාතනේ ඔයාලා මේක ඔයාලා මේක දෙයි මතක් වෙන්නේ නැද්ද සීවල කණ්ඩායම් නෝවා ගත්තා නම් වැඩේ ගොඩ කියලා එයි සීවල කණ්ඩායම් කියවුවොත් මුල මට AC BC කොහොම ගන්නත් CB BC කොහොම ගන්නත් සීවල කණ්ඩායම් කොහොම ගන්නත් වැඩක් නැද්ද තියෙනවා මොකද කමේ समीकरण
एकसी तुम्हें भी बिजी भाई तीसरा भी बिजी भाई बोलो सीवला करना क्या सीवला करना क्या अरे हम देखो खामा जिन्ने कहाँ थे खामा लोग तीन कराना मैंने एक बार करी अलग मैं कड़ा विनाडी तूना पितरे ना तूना खातरा पितरे ना खातरा में स्पीड दिखा देना मेक्टर सामान्य खातरा स्पीड दिखा देना मेक्टर ये गाना सारा ना किसान जो बहुत खातरा ना बनवाने केटिकर में जिनका नंबर मैं आगे वो केटिकर का ना बुआ मैं आगे वाली नोलिया कितने का ना बुआ ये वाके एरेंड ना දැන් ඉතින් සීමල ගන්නවා දැන් ඉතින් අර AC හා C C B දාලා දිග හොයන්න මොකද 4 12 මේ මොකද 4 12 කියන්නේ18 පිටු තුන 6 ඒකට තියනද हाथ रखने को नहीं दे ओ जी मैंने मैंने गलती में मार दिया मैं कह रहा हूँ एक्सिस दारा बहुत सारे करता है दामाद का किसी पर हार्ड सीमा है हाथरा का किसे किसे एक कसी का हार्ड सीमा है मैं कह रहा हूँ तुमसे रीना दोनों चीज़ हाय है मैं कह रहा हूँ तुमसे रीना हेल्प कर मार एक तुम्हें मिल जाओ दशम इस्तान घंटे पाँच मैं कह रहा हूँ बोल कसी देखा था हाँ एसीडी डी समान है अभी दूध लाइन समान Thank you.
इस बारे में है एक सी बनाए एक सी बनाए एक सी अंकित हम खतरे से आते हैं मेरा एसी क्लास में उतर के ना उत्तर मायक प्रश्न बड़े कैलियम हमें करना बड़े
उत्तरे मे उत्तर दाहत्री दाहत्रीन उत्तर पल उत्तरे दूरावली गान తీరి కూడా తప్పక కేనా నా వణం కేనా మేవే గాన కదన్ మేవే గాన ఎన్నోని భాగర అడుముదర ఎకక్ హరి ఎన్నో మే గాన మెయిన్ ఎకక్ హరి ఎన్నోన మొద హేదు తోనా మేకి ఎకక్ మహారయా తీ మగ సులుగి ముకుం తరగక్ మన నినే మన తన్నే అంతిమైన మన సులుగరి కెల్లకి అనిత ఒక్కో హితే సులుగరి प्रश्न हाँ नेत्मा निपुणी हिमाचल रूमन तेरना द रवीना सानुरी डेकला पिछला मेट अवला कहने द सानुरी
හරිද? Right. Zuna, hadu. Land that me kana maru. Amaru na ata. Dani sabhi budhiya sahan diya. Suru kiri sammandu sama. Ane budhiya sammandu hota dharma kanulam gana thakar diya. Haru. Padegar samay ni kana mandi padegar pula me ata padegar pukin ata. Ani baar niya mandu thakar diya loe tisma kanu thakar diya. Haru mega na me thar otu ne ka ata. Mega na me thar otu ne ka ata. ඔය එනකෙනක හිනාවක් විතරයි බිලුවක් විතරයි කියන්නේ. එහෙනම් මුලින්ම මොහින අතල කියන මොනෙක් වගේ ආයෙත් හොරද ගන්න කියලා ගන්නවා තමයි කියන්නේ. ඒක පැහැපත් දෙක අනිවාර්යෙන් මේක නමන. ඒක නොවේ මොකද නම් කියන්නේ තමයි ගන්න ෂෝර සිද්ධාන්ත වශයෙන් සිද්ධ වෙන ආකාරව අනිවාර්යෙන් වැඩ කරනවා නැත්නම් ඒක තමයි. හරි. වැඩ කරන්න දැන් විභාගයේ කල්යමක් සිද්ධ වුණොත් එහෙම කියන්නේ මොනවද මොන රීසන් කල් ගියොත් එහෙම ගන්න පැරදි දහයක් කල් ගියොත් එහෙම ඒක තමයි පට මේ මේ chance එක කරගන්න කොහොමද කියමක් ගාලා අනිවාර්යෙන් ගිහින් තව වැඩි කර ගන්න result එක තව ගේමක් ගාලා හරි අනිවාර්යෙන් ගේමක් ගා ගන්න ඒක වැඩි මේ chance එක ගන්න කැසි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල භාග හා HNO3 වඩා හැමිට බලන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල පහක් සහ HNO3 නයිට්‍රික් ඔතන එන්නවන මවුල 8 කියන එක තමයි අදින්න එන්නවන 8 මවුල කියන එක. අතර ප්‍රතික්‍රියාද වෙන ලවණ ලවණයේ මවුල ගන්න සෝවනික ගන්න කියලා තියෙනවා. හරිද? වඩා හරි හැමිට බලන්න. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ HNO3 ප්‍රතික්‍රියා කරන පස්සේ නම්බර් ලාවනේ මවුල ගන්නවා කියන එක. ලොකම ගණන් කිව්වා. හරිද? මේකේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල පහක් සහ හරිද? කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මවුල පහක් සහ HNO3 මවුල අටක් වෙන මොනවද පොඩ්ඩක් මෙහෙට පැනලා පොඩ්ඩක් ඇටි ගන්න. හරිද? ඒක ඉන්ටර්නෙට් එකක් වගේ මෙහෙම නන්දරි. අද අපි මේක කරලා පොඩ්ඩක් මම ගෙනරලා බලනවානේ. මම්මනේ බලන්නේ. ඔක මම බලනකොට වඩා සමහරවිට සමහරවිට එන්නදී පොඩි පොඩි දේවල් මිස් වෙනවා ඉතින්. ඒ වෙනකොට ඔක ඉන්නේ මේක පිළිගින් ගන්න බැහැ. දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් සහ නයිට්‍රික් අම්ලයක ප්‍රතික්‍රියාවෙන් හැදෙන පළයක් තියෙනනේ. දැන් පළේ කොහොමද හිතන්නේ? පළයක් දින නැහැ. සාමාන්‍ය මේ වගේ ප්‍රතික්‍රියා ක්‍රියාවක සාමාන්‍ය මුළුමඟම තියෙන්න ඕනද? දැන් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කි කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් තත්ත්වෙ මෙතන අයන වතුනොත් කැලිම ගන්නවා දෙනවා හයිඩ්‍රොක්සයිඩ් OH තියෙන මේ OH තේජෙදි OH මයිනස් තමයි කැල්සියම්ද කැල්සියම් ටු ප්ලස් මොකද දෙකකට තියෙන මොනවද ආවර්තක දෙකකට නෝහ කැල්සියම් ටු ප්ලස් හයිඩ්‍රොක්සයිඩ් OH මයිනස් තයි වෙනසක් නැහැ NO3 ආ මෙතන H ප්ලස් NO3 මයිනස් අද දෙකකට අවදි දෙන්නේ ආ පොදේ ගන්නලා නයිට්‍රන් කිරිකිරීම ඔය දෙන්නේ නයිට්‍රේට් කණ්ඩක දැන් මෙතන මෙතන
මෙතන ඉන්න ධන ආයතය මේ ආයතය කියනවා කැල්සියම් 2 plus NO3 minus તો කැල්සියම් නයිට්‍රේට් වෙනවා NO3 twice දෙයි අයියෝ ලොකු නේද අයියෝ කැල්සියම් 2 plus NO3 minus මෙයා දෙකයි මෙයා එකයි හරස්තර ගන්න කැල්සියම් වතාව අපි කැල්සියම් එකයි NO3 minus දෙකයි නන H plus OH කියන්නේ H2O දැන් තුරුද ගන්න තුරුද ගන්න කැල්සියම් එක කිනයි මෙහි කැල්සියම් එක කිනයි ඔක්සිජන් දෙන්නයි මෙතන තුනේ පහයි ඔක්සිජන් මෙතන තුනක් දෙක පහයි මේකයි හතක් වෙනවා වැඩි කීයක් හොදේ හයිඩ්‍රන් දෙකයි එකයි තුනයි හයිඩ්‍රන් මෙහි දෙකයි දෙන්නයි නයිට්‍රජන් කියයි නයිට්‍රජන් දෙන්නයි වැඩේ මොකට කවුලද හරිද මෙහෙම දෙයක් කරමු අපි දැන් මෙතන පැහැදිලි හයිඩ්‍රන් දෙන්නයි මෙතන හයිඩ්‍රන් දෙන්නයි මෙතන තුනයි හරිද මම මෙතන දාන දෙකක් එතකොට මොනවද දෙවන දෙක හයිඩ්‍රන් දෙකයි හතරයි මේ දෙකයි මේ දෙකයි මේ දෙකයි හතරයි හයිඩ්‍රන් හතරක් තියෙනවා මෙතන හයිඩ්‍රන් දෙකයි දෙකක් දාපන් නෑ ඔක්සිජන් බලන්න ऑक्सीजन दिखाई तुम्हारा दे ऑक्सीजन है हाय है दिखाई आता है ऑक्सीजन आटा तीन हाँ ठीक देवरात तुम हाय है बेदन ऑक्सीजन दिखाई आटा है नाइट्रोजन नाइट्रोजन देखना है नाइट्रोजन देखना है कैल्सियम देखना है कैल्सियम देखना है आज एरा समीकरण में तुरंत के लिए हम बता स्टोइकियोमेट्रिक अनुपात है එකට දෙකට ඔක්සිජන් දෙකයි හතරයි හයිඩ්‍රන් හතරයි හයිඩ්‍රන් දෙකයි නයිට්‍රජන් දෙකයි හතරයි හයිඩ්‍රන් හතරයි හරි නයිට්‍රජන් දෙකයි නයිට්‍රජන් දෙකයි හරි මෙතන අපි ගහන්නේ මේ ප්‍රතික්‍රියාව කොහොමද කොච්චර කැල්සියම් නයිට්‍රේට් ලවණයක් ලවණ ප්‍රමාණයක් ලැබෙනවද කියලා මෙයා ලවණයක් වෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලයක් එක්ක සම්පූර්ණ ප්‍රතික්‍රියා කරලා ඉවර කරන නම් නයිට්‍රේට් මෞල දෙකක්වත් ඕන කියලා කියන්නේ. ආ දෙකක්වත් ඕන දෙකක් ඕන. කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලයක් එක්ක ප්‍රතික්‍රියා කරන කැල්සියම් නයිට්‍රේට් මෞල දෙකක්වත් සම්පූර්ණ. එහෙම කළා පළ වශයෙන් කැල්සියම් නයිට්‍රේට් මෞල ලැබෙනවා. එහෙනම් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලයක් එක්ක ප්‍රතික්‍රියා කරලා ඉවර කරන ඒ වගේ දෙගුණයක්වත් තියෙන්න ඕන නයිට්‍රේට් මෞල. එහෙනම් මේක කියනු කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෞලයක සම්පූර්ණ ප්‍රතික්‍රියාව කරන්න නයිට්‍රික් මෞල දෙකක් නම් ඕනි වෙන්නේ කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල පහක් එක්ක ප්‍රතික්‍රියාව කරන්න කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් මෞල පහක් එක්ක ප්‍රතික්‍රියාව කරන්න හරිනම් නයිට්‍රික් මෞල 10ක් තියෙන්න ඕන එහෙමනේ ඒ මෙයා එක්කෙනෙක් සම්පූර්ණ ප්‍රතික්‍රියා කරන මේ දෙන්නෙක් ඉන්නවනේ. ඉතින් මේ පහක ප්‍රතික්‍රියා කරන සම්පූර්ණ නයිට්‍රේට් ඒවා දෙන්නේ නැහැ. ඉන්නේ 8යි. ආ අවශ්‍ය ප්‍රමාණය නැහැ. එහෙනම් මේ කවුද? සීමාකාරී ප්‍රතික්‍රියක. එහෙනම් සීමාකාරී ප්‍රතික්‍රියකට අනුව තමයි ඵල සෑදී සිද්ධ වෙන්නේ. එහෙනම් මෙයාගේ මවුල 8ක් ප්‍රතික්‍රියා කරොත් එහෙමයි නයිට්‍රේට් මවුල දෙකකට නයිට්‍රේට් මවුල දෙකට කැල්සියම් නයිට්‍රේට් මවුල එහෙනම් 8කට නම් මවුල 4ක් එහෙනම් මේ මවුල 4යි මොකද අපි කරේ සීමාකාරී කෙනා හොයාගත්තා මොකද සීමාකාරී සීමාසයිද සාධකයි සීමාකාරී ප්‍රතික්‍රියාව හොයලා සීමාකාරී ප්‍රතික්‍රියාවට අනුව තමයි ඵල තීරණය කරන්නේ ඒක මොකද බලාගත්තේ ස්ටොයිකියොමෙට්‍රි ගේජිකේමිස් නෝට් මේ වීඩියෝ එක පහ හතර මෙයාගේ මවුලට මෙයා මොකද දෙකක් ප්‍රතික්‍රියා කරනවා හරිද? එකම දෙකක් ඉන්නවනම් නමුත් කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් වල පහක සම්පූර්ණ ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේ ඉන්නවනම් දෙගුණයක්වත් නයිට්‍රික්. ඒ කියන්නේ මේ වගේ දෙගුණයක්. අසමත 10යි. මවුල. නමුත් ඉන්නේ 8යි.
මදිනේ එයා සීමකාරී කරන මෙයා මෙයාට සාපේක්ෂව ඉතින් මෙයා ඉවර යකෝ මෙයා හරි ඉවර වෙනවා ඒක ප්‍රතික්‍රියාවෙන් නැහැ ඉස්සරහට එහෙනම් මෙයා සාපේක්ෂව පළ හැදෙන්නේ එහෙනම් එයා වගේ විභාගයක් අටක්ම හතරයි එහෙනම් මූල හතර උත්තරේ अरे दिया था अरे मामा बोटा कहाँ था मुझे නවත්තන හොදේ මොකද දන්නවද මොකක්ද මේ පොඩක් අදාහරි අමාරුයි හරිද මම හෙට ක්ලාස් එක කරනවා නම් පොඩක් මම වෙලාව කියන්නම් කරනවද නැද්ද කියලා හොදේ බොහෝ දුර කරන්න කියලා තියෙන රැට හවස 6ට අයිදා කරන්න බැරි තියෙන තීරි ක්ලාස් එක ඉතුරු ටික එහෙම කරොත් ඉතින් හෙට අපිට පුළුවන් වෙනවා මේ සම්පූර්ණ වායිකෝල ඉවර කරලා දාන්න ලබනසේ සම්පූර්ණ වායිකෝල ඉවර කරලා දාලා හෙට මේ හෙට වායිකෝල ඉවර කරලා දූෂණෙත් කර ඉවර කරොත් ඉතින් අපිට පුළුවන් පස නිමී ජලය පටන් ගන්න එහෙම කරොත් ඉතින් අපිට පුළුවන් ඉතින් මේ එන ඉතින්ද चला बोले संपूर्ण कथा गाली वर्क कर दान ये मतलब मैं लोगों दिया क्या ये मतलब लबना दिया और बाढ़ मती पर अरे ये तो कटने पुरवान तरह एक बार तीर दिख रहा कर काम हो तीर दिख रहा कर 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 पास बिठे तीर का आज के लावड़ा पुरवां रिवीजन ने कहा बैठ पुरा कर ला ताबड़ा बैठ पुरा मीटिंग कर गा अरे ඔය තමයි කියන්නේ තියෙන අපි පරමම හිතට ඇඩ් හිත හවස කියනනම් ක්ලාස් එකේ හවස ඇඩ් තියනවා දැද්දි කියලා බොහෝ දුරට තියෙනවා බොහෝ දුරට තියෙනවා තීරි වෙලා හිත මම පරිසරයේ ටික අද කර කර අහිත හරිතාකරාචරණය චුප්පික් කරලා කියනවා දින මොකද්ද හරිතාකරාචරණය පස්සේ අම්ල බැසි ප්‍රකාශ විද්‍යුත් රසයේ භූමිකාව මේ ටික කරලා පස්සේ ටික මේ මම වායු ගෝල ඉවර කරනවා වායු වල කරලා ඉතින් පස්සේ ටික ගන්නවා හරිද අද රැවෙ මේ රෙකෝඩින් ටික දාන්න මේක කරලා ඉවරක් කළා පොඩ්ඩක් යම්මාරු කමක් නැහැ කරනවා කරලා කියන මම ඉවරක් කළා නේ පොඩ්ඩක් හරි මේක වටලා තියෙනවා නේ මෑක් එකට ඒ ටික කරලා ඉවර කළා අපි ඉතින් කරගෙන යමු ටික ඔය හත් දිගම ඉඳලා කියන්නේ දැන් මේ පහනේ හයක් දිය තියාගන්න ඔළු පහේ කියලා ඒ වගේ හදලා තියාගන්න ප්‍රශ්න ඒක කමන්ඩ් එක කරා හරිද රයිට් එනවා මම අතර මෙතික් නවත්තනවා හරිද අපි ආයෙකට හම්බෙනවා නම් කියන්න හරිද right මේ ටික මම group මේ site එකට upload කරලා ඔයාලට කියන්නම් upload කරා කියලා message එකක් දාලා right එන හැමෝටම user